පින්නතුනි අදත් ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපි යොදාගන්නේ පරාභව සූත්‍ර දේශනාවමයි. මේ උතුම් වූ පරාභව සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන මීට කලින් අපි ධර්මදේශනා දෙකක් සිදු කරන්න යෙදුණා. ඒ දේශනා දෙකම සිදු කරන්න යෙදුණේ පරාභව සූත්‍ර දේශනාවේ ආරම්භයට හේතු වෙච්ච කරුණුත් ඒ වගේම මේ සූත්‍ර දේශනාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ පළවෙනි පිරිහීමේ නිමිත්ත මුල් කරගත්ත කරුණු කීපයකුත් තමයි අපි සාකච්ඡා කරන්න යෙදුණේ. ඒ පළවෙනි ගාථා රත්නය නැවත වතාවක් සිහිපත් කළොත් සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභව ධම්ම කාමෝ භවං හෝති ධම්ම දෙස්සී පරාභව කියන ගාථා රත්නයෙන් තමයි අපි දෙවැනි දේශනාව සිදු කරන්න යෙදුවේ. ඒ ගාථා රත්නයේ යටතේම මේ ධර්ම කාමියා සහ ධර්ම දේශියා හඳුනගන්න හැටිත් ධර්මයට ද්වේෂී වූ පුද්ගලයා මේ සසර කොයිතරම් අසරණ වෙනවද කියන කාරණාවත් අපි එදත් සාකච්ඡා කළා. එහි තවත් කරුණු කීපයක් තමයි අද මේ ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පහුගිය ධර්ම දේශනාවේ අපි සිහිපත් කළා මේ ධර්ම දේශී පුද්ගලයා කියලා සඳහන් කරහම දස අකුසල කර්මපතයන්ගෙන් යුක්තයි නම් යම් කෙනෙක් ඔහු ධර්මයට ද්වේෂී වූ පුද්ගලයෙක් කියන බව. ඒ කාරණාව පාදක කරගෙන අටමහා නිරය මොනතරම් දුක් සහිතද? දස අකුසල කර්මපතයෙන් යුක්ත කෙනා මේ අටමහා නිරයේ ඉපදිලා මොනතරම් දුකක් විඳිනවද කියන කාරණාව අපි බොහොම ස්වල්ප වශයෙන් සාකච්ඡා කරන්න යෙදුණා. දස අකුසල කර්මපත අපි එදත් මතක් කළා. නිතර නිතර බණ අහලා අපේ පින්නතුන් හොඳට දන්නවා. කයින් කරන වැරදි තුනයි, වචනයෙන් කරන වැරදි හතරයි, හිතින් කරන වැරදි තුනයි. මේවට තමයි දස අකුසල් කියලා කියන්නේ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පරුෂ වචන, පිසුන වචන, සම්පප්‍රලාප, අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ යහපත් වූ සත්පුරුෂයා විසින් සසර දුකට අකමැති පුද්ගලයා විසින් හැම මොහොතකම මේ දස අකුසලයන්ගෙන් අයින් විය යුතු බව. යමෙක් දස අකුසල් වලින් යුක්ත නම් ඔහු සත්පුරුෂ ගණයෙහිලා සැලකීම නොහැකි දෙයක්. සත්පුරුෂයෙක් හැටියට ඔහු සලකන්න බෑ. පුණ්‍යවන්තයෙක් හැටියට ඔහු සලකන්න අපහසුයි. ඉන්නතුනි මේ කාරණාව අපිත් නැවත හිතන්න වටිනවා. සමහර අය දිහා බලලා පන්සිල් ආරක්ෂා කරන්නේ නැති, සමහර වෙලාවට තිසරණ සරණත් නැති, පෝයට උපෝසත සිල් සමාදන් වෙන්නේ නැති, දානාදී පින්කම් වලට සහභාගී වෙන්නෙත් නැති, දන් දෙන්නෙත් නැති එවන් අය දිහා බලලා අපි හුඟක් සතුටු වෙන්න උත්සාහ කරනවා ඒ අයට වඩා අපි හුඟක් හොඳයි කියලා, ඒ අයට වඩා අපි හුඟක් උසස් කියලා. බුද්ධාදී ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාව ලබන්න සුදුසු අය කියලා සමහර වෙලාවට අපි හිතනවා. නමුත් පින්නතුනි අපි හිතලා බලන්න ඕනේ මේ දස අකුසල කර්මපතවලින්
අපි එහෙම පිටින් මයින් වෙලා දෙන්නේ. සතර අපායෙන් සදහටම මිදෙන්ඩ සුදුසු පුද්ගලයන් බවට පත්වෙලා දකින්නේ කියන කාරණාව නැවත හිතන්න වෙනවා. අපි දන් දුන්නත් පන්සිල් ආරක්ෂා කළත් සිල් සමාදන් වුණත් උපෝසත සිල් ගත්ත ඔබම හිතල බලන්ඩ තාම අපි සම්පප්‍රලාප කියන්නේ නැද්ද කියලා? තවම අපි පරුස වචන කියන්නේ නැද්ද කියලා? තවම අපි පිසුණු වචන කියන්නේ නැද්ද කියලා? තාම අපි ඇතිනු එහෙම කියවෙනවා නම් අපි හොඳයි කියලා අපි තීරණය කරලා තියෙනවා මිස ආර්යයන් වහන්සේලත් අපි හොඳයි කියලා තීරණය කරයි කියලා හිතනවා. මුසාවාදයෙන් වළකිනවා වෙන්න පුළුවන්. ඒ වුණාට පරුස වචනයෙන් වැළකිලා නෑ. එහෙම කියහම කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් අපි පරුස වචන කියන්නේ නෑනේ කියලා. පින්නතුනි මීට කලිනුත් දේශනාවලින් පැහැදිලි කරලා තියෙනවා මේ ධර්මයේ පරුස වචනයි කියලා සඳහන් කරන්නේ මේ අපි අර සාමාන්‍ය සමාජයේ පරුසයි කියලා කතා කරන වචන සමුදාය ගැන විතරක් නෙමෙයි කියලා. තමන්ගේ හිත දේශ සහගතන ඒ දේශ සහගත හිතින් යුක්තව යම් කෙනෙකුට ඔබ කියලා කතා කළා යම් කෙනෙකුට තෝ කියලා කතා කළා ඒ වචනයත් පරුස වෙනවා කියන කාරණාව අපි සාකච්ඡා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් කෙනෙකුට කතා කරනකොට බොහොම හිත ඇදිලා යන විදිහට කතා කරන්නත් පුළුවන්. හැබැයි සමහර වචනයකදී ඒ පුද්ගලයා ටිකක් හෙලවෙන විදිහට සැරට කතා කරන්නත් පුළුවන්. අපේ හිතේ ස්වභාවයට අනුව තමයි මේ වචනේ පරුසද නැද්ද කියන එක තීරණය වෙන්නේ. බොහොම සෙනෙහසින් බොහොම ලෙන්ගතුකමින් ඔබ කියලා කියන්නත් පුළුවන්. ඔබලා කියලා කියන්නත් පුළුවන්. තෝ තොපි කියන වචනයත් බොහොම ලෙන්ගතුකමින්ම පාවිච්චි කරන වචන. හැබැයි දේශය මුසු කරගෙනත් ඒ වචනම පාවිච්චි කරනවා. ආන් ඒ වෙලාවට තමන්ගේ හිතේ පවතින ඒ ක්ලේශයේ ස්වභාවයට අනුව තමයි මේක පරුසද නැද්ද කියන වචනේ තීරණය වෙන්නේ. ඒ කාරණාව තීරණය කරන්නේ. අන්න ඒ නිසා පරුස වචන කියලා කියනකොට අපි අර හිතාගෙන ඉන්න ප්‍රමාණය විතරක් නෙමෙයි පින්නතිනි පරුස වෙන්නේ. ඒ කියන්නේ එහෙනම් ද්වේෂයෙන් වළකින්නත් ඕන කියන එකයි. මොකද ද්වේෂ සිත තිබුණාමනේ එහෙම වචන කියවෙන්නේ. ඊළඟට සම්පප්‍රලාප මටත් වැඩක් නැති අනුන්ටත් වැඩක් නැති වචන. එදිනෙදා තමන්ගේ ජීවිකා වෘත්තිය පවත්වාගෙන යෑම සඳහා කිසිම ප්‍රයෝජනයක් නැති දේවල් සම්පප්‍රලාප හැටියට අපි කතා කරන්නේ. එදිනෙදා ජීවිතේ කිසිම කාරණාවකට පළක් නැති දේවල් ඔහේ කියව කියව ඉන්නවා. සම්පප්‍රලාප පිසුණු වචන ආදරය දයාව කරුණාව මෛත්‍රිය නැති තැන ඕන තරම් පිසුණු වචන කියනවා. ඒ කියන්නේ කේලම් කියනවා. කේලමක් තුලින් වෙන්නේ දෙන්නෙක් අතර නැත්නම් පිරිසක් අතර විඳවීම. ආදරේ දයාව සෙනෙහස තියෙනවා නම් අන්‍යයන් බිඳවන්න කිසිසේත් හැඟීමක් එන්නේ නැහැ නේ අපට. ඔවුනොවුන් අතර ආරවුල් ඇති කරවන හැඟීමක් එන්නේ නැහැ. එහෙනම් මේ දයා කරුණා මෛත්‍රී ගුණ නැති නිසා අපිට පිසුණු වචන පාවිච්චි කිරීමේ තණ්හාවක් තියෙනවා. දැන් අපි තාමත් එහෙම කරනවා නම් අනුන් නසන චේතනාවත් අපිට දේශය නිසා ඇති වෙනවා නම් ධර්මයට විරුද්ධ
එහෙම නැත්තම් මිත්‍යා දෘෂ්ටික අදහස් අපි තුල තව තව ටික ටික තියෙනවා නම් අපි හරියටම දස අකුසලයන්ගෙන් අයින් වෙලාද නෑ පින්නතුනි. අපි හොඳයි කියලා හිතාගෙන හිටියත් මේ මිසදිටු අදහස් ඕන තරම් අපි ළඟ ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපි දන්නේ මිත්‍යා දෘෂ්ටියක් තියෙන්නේ කියලා. ඔය මස් මාස ප්‍රශ්නේ පිළිබඳව සමහරලාට වැඳුම් පිදුම් පිළිබඳව බුද්ධ පූජා ආදී පැවැත්වීම් පිළිබඳව සමහර අයගේ ලොකු ප්‍රියමනාප බවක් නෑ. ඒ අය කතා කරනවා අපිත් බුද්ධ ආගමේ තමයි. අපිත් බුදුරජාණන් වහන්සේ තමයි ශාස්ත්‍රූ හැටියට සලකන්නේ. අපිත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තමයි ශ්‍රවණය කරන්නේ. එහෙම වුණාට ඔය නිරර්ථක වූ පූජාවන්ට අපි කැමති නෑ කියලා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන ඒ උසස් වූ උතුම් වූ පූජාවන් හරියට විවේචනයට ලක් කරනවා. එවන් පූජාවන් කරන අය අඥානයින් හැටියට ප්‍රකාශ කරනවා. දහම හරියට නොදැක්ක කාලි නිකරුණේ නාස්ති කරන නිරර්ථක වැඩ කරන පිරිසක් හැටියට එවන් අය දකිින්ද උත්සාහ කරනවා. ඉතින් ඒ තුළ මේ මිත්‍යා දෘෂ්ටියක් තාමන්තර්ගතයි. මොකද වැඳුම් පිඳුම් පිදීම කිරීම පිළිබඳවත් පූජාවන් පැවැත්වීම් සම්බන්ධයනුත් අපේ භාගිතුන් වහන්සේ කොයි තරම් කරුණු කාරණා අපිට දේශනා කළාද. අර එක්තරා බ්‍රාහ්මණී බුදුරජාණන් වහන්සේ ළඟට ආමන්ත්‍රණය කළාට පස්සේ එතන දේවාලයක් තිබ්බා. අග්ගිදන්ත කියන පුරෝහිත බමුණ පිළිබඳව කරුණු සඳහන් කරනකොටත් මේ ගැන කියවෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ මග වඩිනකොට එක තැනක නතර වෙලා කුඹුරක වැඩ කර කර හිටපු ගොවියෙකුට කතා කරාම ඒ ගොවියා බුදුරජාණන් වහන්සේගේ ආමන්ත්‍රණයෙන් පැමිණිලා එතන තිබිච්ච දේවාලයකට වන්දනා කරලා එකත් පසෙක වාඩි වුණා. අපේ භාග්‍යවතුන් වහන්සේ ඇහුවා, මොකක් හිතාගෙන කුමක් නිසා ඔබ මෙතෙන්ට වන්දනා කරනවද? ස්වාමීනි, අපේ පරපුරේ අය අතීතයේ ඉඳලම වන්දනාමාන කරපු තැනක් මේක. ඒ නිසා මමත් මෙතෙන්ට වන්දනා කරනවා. ඒ වන්දනාව අපේ භාග්‍යවතුන් වහන්සේ අගය කළා. ඔහුට ගොඩාක් භාග්‍යවතුන් වහන්සේ ප්‍රශංසා කළා. එතෙන්ට වන්දනා කිරීම තුළ ඔහුට ලැබෙන ලාභය ගැන භාග්‍යවතුන් වහන්සේ බොහෝසේ දේශනා කළා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට නොවැඳ මේ දේවාලයට වන්දනා කරපු පුජ්‍යලයට භාග්‍යවතුන් වහන්සේ මෙතරම් ප්‍රශංසා කරන්න හේතුව මොකද්ද කියලා. ආන් ඒ වෙලාවේ තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ, මහණෙනි, පෙර කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කරලා ඉදි කරපු ස්වර්ණමය චෛත්‍ය මෙන්න මෙතන තමයි තිබුණේ. ඒ චෛත්‍ය පිහිටපු තැනට කරන වන්දනාවත් ඉතාම උසස් කියලා. ඊට අමතරව වන්දනා මානාදී පින්කම් භාග්‍යවතුන් වහන්සේ බොහෝසේ කරුණු පැහැදිලි කරමින් දේශනා කරලා තියෙනවා. බෝධිසත්ව චරිතය පිළිබඳව කරුණු දක්වනකොට එහෙම වන්දනා කරපු ආකාරයෙන් පූජා පවත්වපු ආකාරයෙන් පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. ගංගාරෝහණ පූජාවෙදිත් එවන් කාරණා රාශියක් පැහැදිලි කරනවා. භාග්‍යවතුන් වහන්සේට මේ තරම් උසස් ගෞරවයක් ලැබුණේ මොන හේතුව නිසාද කියන කාරණාව පැහැදිලි කරන තැන. නමුත් එවන් ආකාරයෙන් වැඳුම් පිදුම් පිළිබඳව කරුණු දක්වලා තියෙනකොට ඉතාම පැහැදිලිව ඇතැම් ධර්ම කාමී කියන පිරිසක් ඒ වන්දනාමානාදී කටයුතු හරියට විවේචනය කර කර යනවා. එතකොට ඔවුන් තාම මිසදිටුවක් අරන් තියෙන භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව හැම කාරණාවක්ම හරියටම පිළි අරගෙන නැහැ. 100%ක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ
ඒ අය තාම පිළිගන්න සූදානම් නැහැ. සුගතස්ස ශාවකා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක කියලා සඳහන් කරාම හැබෑම ශ්‍රාවකය බවට පත් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේ 100%ක්ම පිළිගන්නවා නම් විතරයි. අපි හිතලා බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් වචන 100ක් අහපුවාම ඒ වචන 100න් කීයක් අපි ප්‍රයෝජනෙට ගන්නවද කියන එක. වචන කීයක් අපි පිළිගන්නවද කියන කාරණාව. නමුත් රතන සූත්‍රයේ සඳහන් කළේ හරියටම ශ්‍රාවකයෙක් වෙන්න නම් 100%ක්ම නිවැරදිව පිළිගන්න ඕනේ කියන එකයි. ඒකයි මම සඳහන් කළේ අපිත් ධර්මකාමී කියලා හිතාගෙන හිටියට ඒක අපේ හිතවිල්ලක් විතරක් වෙන්න පුළුවන්. ඒක නිසා හරියටම ධර්මකාමී වෙන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම නුනොත් ධර්මකාමී කියලා හිතාගෙන ධර්මදේශීවම තමයි අපි කටයුතු කරලා තියෙන්නේ. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම දේශියා හඳුනාගන්නේ කොහොමද කියන කරුණු විශේෂයෙන් සඳහන් කළා. දස අකුසල කර්මපතයන්ගේ යෙදෙනවා නම් ඔහු ධර්ම දේශී. අංගුත්තර නිකායේ සමහර සූත්‍රවල සඳහන් කළා මේ ධර්ම දේශියා ධර්මයට දේශ කරන්නා හඳුනාගන්න විශේෂ ලක්ෂණ තුනක් තියෙනවා කියලා. නපුරුකොට හිතනවා. නපුරුකොට කියනවා. නපුරු ලෙස කරනවා. එහෙම පෙන්නලා තියෙන්නේ අපි මුලින් සඳහන් කරපු මේ දසාකුසලයේ පිළිබඳවම තමයි. නපුරුකොට හිතනවා. හිතින් කරන වැරදි. නපුරු ලෙස කියනවා. වචනයෙන් කරනදී වැරදි. නපුරු ලෙස කරනවා කයින් කරන වැරදි. සිත කය වචනය කියන තිදොරින් යමෙක් වැරදි කටයුතු වල යෙදෙනවා නම් ඔහු අසත් පුරුෂයෙක් බාලයෙක් හැටියට හඳුනා ගත යුතුයි. නැවත කරුණු සඳහන් කළා පින්නතුනි මේ අසත් පුරුෂයා හඳුනා ගන්න හරි පහසුයි කියලා ධර්මාධර්ම ජාතක කතාව. පරාභව සූත්‍ර දේශනාව විස්තර කරන තැන අසත්පුරුෂයා හඳුනගන්න බාලයව හඳුනගන්න ධර්මාධර්ම ජාතක කතාවත් සිරි කාලකන්ණි කතාවත් විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් අපි කෙටියෙන් කල්පනා කරමු මොකක්ද මේ ධර්මාධර්ම ජාතකය කියලා කියන්නේ. අපේ මහ බෝසතාණන් වහන්සේ එක ආත්ම භාවයක දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබලා හිටියා ධර්ම දිව්‍ය පුත්‍ර කියන නම. ඒ වගේම තමයි දේවදත්තයන් වහන්සේ දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබලා හිටියා අධර්ම දේව පුත්‍ර කියන නම. එක දවසක් ධර්ම දිව්‍ය පුත්‍රයා සියලු ආභරණ වලින් සැරසිලා මනාව සලු හැඳ පොරවගෙන මනාව සරසපු දිව්‍යමය රථයකට නැගලා තමන්ගේ පිරිසත් එක්ක මනුස්ස ලෝකේ දකුණු පසින් බැහැලා මිනිස්සුන්ට ගුණධර්ම කියලා දුන්නා. මේ දිව්‍ය රාජයා මිනිස්සුන්ට කියනවා ප්‍රාණඝාත ආදී අකුසල වලින් වළකින්න. දස අකුසල කර්මපතයන්ගෙන් වළකින්න. දුසිරිතෙන් ඈත් වෙන්න. සුචිරිතෙහි පිහිටන්න. ගුණධර්ම සම්පූර්ණ කරන්න. යහපත් විදිහට කටයුතු කරන්න. මේ විදිහට මිනිස්සුන්ට අවවාද කර කර යනවා. පින්නතුනි අධර්ම දේව පුත්‍රයත් තමන්ගේ පිරිසත් එක්ක මේ වම්පසින් ලෝකයට බැහැලා ඔහු කියාගෙන යනවා ප්‍රාණඝාතාදී අකුසල කර්මයන්ගේ යෙදෙන්නේ හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතයේ නිදහස උපරිමයෙන් භුක්ති විඳින්නේ. හැම කෙනෙක්ම
තමන්ගේ සතුට සඳහා කැමති ඕනෑම දෙයක් කරන්න. මේ ආදී වශයෙන් මිනිස්සු අකුසලයට යොමු කර කර පවට බය නැති කර කර මිනිස්සු අකුසලයටම උනන්දු කර කර යනවා. මෙහෙම දෙපසින් බැහැලා කටයුතු කරන මේ දෙන්න මෙහෙම ගමන් කරගෙන එනකොට එකම මාර්ගයේදී මුණ ගැහෙනවා. මුණට මුණ මුණ ගැහිලා ධර්ම දේව පුත්‍රයා කියනවා, අධර්ම දේව පුත්‍රයාණෙනි, ධර්මයේ ලෝකයේ ජ්‍යෙෂ්ඨයි, ලෝකේ මුලින්ම පහළ වුණේ ධර්මයයි, ධර්මය උත්තරීතරයි. ඒ නිසා ජ්‍යෙෂ්ඨ වූ මට මෙතනින් ඉදිරියට ගමන් කරන්න මග ඉඩ සලසලා දෙන්න කියලා. අධර්ම දේව පුත්‍රය සඳහන් කරනවා, ධර්මයේ ජ්‍යෙෂ්ඨ වුණාට අධර්මයේ තමයි ලෝකේ ප්‍රබල. ඒ නිසා මටයි මුලින්ම මග ඉඩ හදලා දෙන්න ඕනේ. ධර්ම දේව පුත්‍රය සඳහන් කළා, මම වැඩිමහලුයි, මමම ජ්‍යෙෂ්ඨයි, මමම ශ්‍රේෂ්ඨයි, ඒ නිසා මට ඉඩ දෙන්න. මේ විදිහට කතාබහක් මේ දෙන්න අතර ඇති වෙනවා. අධර්ම දේව පුත්‍ර කියනවා, කාටද මග ඉඩ ලැබිය යුත්තේ, කවුද මුලින් ගමන් කළ යුත්තේ, කවුරු විසින් කාටද ගරු කළ යුත්තේ, ඒ කාරණාව තීරණය කරන්න අපි විසින් යුද්ධ කරමු කියලා. ධර්ම දේව පුත්‍රය කල්පනා කළා, යුද්ධයක් කියලා කියන්නේ අපරාධයක්, යුද්ධයක් කියලා කියන්නේ විනාශයක්. මිනිස්සුන්ට කරදර වෙනවට, මිනිස්සුන්ට හානි වෙනවට, සත්ව ජීවිත විනාශ වෙනවට මං කවදාවත් කැමති නෑ. ඒ නිසා ඔබට අවශ්‍ය මුලින්ම යන්න පාරී ඉඩ දෙන්න නම් ඔබ යන්න. යුද්ධයට මම කැමති නෑ කියලා අධර්ම දේව පුත්‍රයා ධර්ම දේව පුත්‍රයාව පසු කරලා තමන් දිනුව කියලා හිතාගෙන බොහොම උජාරුවෙන් එතනින් පිටත් වුණා. නමුත් පින්නතුනි වැඩි දුර යන්න බැරුව ගියා. ධර්මයට විරුද්ධ වෙච්ච අධර්මයව හොයාගෙන මේ මහ පොළොව පලාගෙන ආපු ගිනි දැල් අධර්ම දේව පුත්‍රයා නිරේට මරණ ගියා. මේ කාරණාවෙන් පැහැදිලි කරනවා, ධර්මයයි අධර්මයයි මනාව හඳුනගෙන අධර්මයෙන් ඈත් වෙන්න ඕනේ. කොහොමද අධර්මය හඳුනගන්නේ? පාපයට බරයි, අකුසලයට බරයි, වැරද්දට යොමු වෙලා ඉන්නේ, වැරදි ක්‍රියාවට එළඹිලා ඉන්නේ. ඒ නිසා අධර්මය හඳුනගන්න කියලා. ධර්මයේ යමෙකුට ලැබුණා නම්, යමෙක් ධර්මානුකූල වුණා නම් ඔහු කවදාවත් තවත් කෙනෙකුට හානියක් වෙන විදිහේ වැඩක් කරන්නෙත් නැහැ, තමන්ට හානි වෙන විදිහේ වැඩ කරන්නෙත් නැහැ. මේ කාරණාවත් පැහැදිලි කරලා අපි මුලින් සඳහන් කරපු සිරි කාලකන්ණි ජාතකයත් මෙතෙන්ට ගෙනහැර දක්වලා තියෙනවා. අපි ඒ පිළිබඳවත් කරුණු ටිකක් සාකච්ඡා කරමු. මොකද්ද මේ සිරි කාලකන්ණි ජාතකය කියලා කියන්නේ? පින්නතුනි මේ ජාතක කතාව අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අනාථපිණ්ඩික සිටුතුමා මුල් කරගෙන. අනාථපිණ්ඩික සිටුතුමා පිළිබඳව ඔබ ඕනතරම් කරුණු කාරණා දන්නවා. අනාථපිණ්ඩික සිටුතුමා සෝවාන් වෙච්ච කෙනෙක්. අනාථපිණ්ඩික සිටුතුමා සෝවාන් කියලා කියන්නේ කවදාවත්ම පන්සිල් උල්ලංඝනය කරන්නේ නැති කෙනෙක් නේ පින්නතුනි. මනාව පන්සිල් ආරක්ෂා කරගත්තා. ඒ උතුම් සීලය මත දිවි හිමියෙන්ම පිහිටලා ඉන්නේ. සිටුතුමා විතරද? සිටුතුමාගේ බිසවත් එහෙම්මම තමයි. සිටුතුමාගේ දරුවොත් ඒ වගේම තමයි. සිටුතුමාගේ සේවක සේවිකාවෝ දැසිදස්සු
මේ හැම කෙනෙක්ම එක දිගටම පන්සිල් මත පිහිටපු අය. කවුරුවත් සිල් උල්ලංඝනය කරන්නන් මේ මාලිගාවේවත් සිටුතුමා යටතේවත් නැහැ. එහෙම වුණා කියලා කියන්නේ ඔවුන් හැම කෙනෙක්ම මරණින් පස්සේ සුගතියේ උපදින්නන් කියන එක නේද පින්නතුනි? සත්පුරුෂයෙක් ඇසුරු කරන නිසා, ධර්මයට කැමති දහම් කාමීක ඇසුරු කරන නිසායි සතර අපායේ දොර ඔවුන් සියලු දෙනාටම වැහිලා තියෙන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලා දම් සභාවේ සාකච්ඡා කළා, අනාථපිණ්ඩික සිටු මාලිගාවේ සියලු දෙනාම උතුම් වූ තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන අය නේද කියලා. අපේ බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ ධර්ම ශාලාවට වැඩම කරලා භික්ෂුන් වහන්සේලාගෙන් විමසා මහණෙනි, මම මොනවාගේ කාරණාවක් සාකච්ඡා කරමින් හිටියද කියලා භික්ෂුන් වහන්සේ සඳහන් කළා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, අනාථපිණ්ඩික සිටු මාලිගාවේ සියලු දෙනාම සිටුතුමා වගේම ධාර්මිකව ගුණධර්ම ආරක්ෂා කරන්න යොමු වෙලා ඉන්න බවයි අපි සාකච්ඡා කළේ කියලා. ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, මේ කාලේ විතරක් නෙමෙයි පෙරත් සත්පුරුෂයන්ගේ ඇසුරට යොමු වෙච්ච අය මේ විදිහටම ගුණ පිරුවා කියලා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, පෙරත් එහෙම ගුණ පුරන්ඩ ඇසුරු කරපු සත්පුරුෂෝ එත්නම් එවන් අයගෙන අපිට දේශනා කරන්න කියලා ඉල්ලීමක් කරාම අපේ භාග්‍යතුන් වහන්සේ මේ සිරි කාලකන්ණි ජාතක කතාව දේශනා කොට වදාළා. මේ ජාතක කතාව සඳහන් කරනවා එක්තරා සිටුවරයෙක් ගැන. ඒ සිටුවරයාගේ නම සුචි පරිවාරය. ඇයි මේ පුද්ගලයාට සුචි පරිවාර කියලා කියන්නේ? මේ පුද්ගලයාගේ මේ සිටුවරයාගේ පවුලේ සියලුම දෙනා මැනවින් පන්සිල් ආරක්ෂා කරනවා. සිටුවරයත් එහෙමයි, ස්වාමිදීනියත් එහෙමයි, දුවදරුවොත් එහෙමයි, දැසි දස්කම් කරුවාදී සියලු දෙනාමත් එහෙමයි. මේ සුචි පරිවාරය සිටුවරයා එක දවසක් කල්පනා කළා, යම් දවසක මගේ නිවහනට මම වගේම උසස් ගුණපුරණ යම් සිටුවරයෙක් බ්‍රාහ්මණයෙක් ආවොත් මේ අනික් යනේන අයට වාඩි වෙන්න දෙන මේ ආසන, සැතපෙන්න දෙන මේ යහනාවල් එවන් සුපිරිසිදු පුණ්‍යවන්තයන්ට දෙන එක සුදුසු මදි. මම සැතපෙන ආසනයත් මම වාඩි වෙන ආසනයත් ඒ අයට දෙන්න මම කැමතිත් නැහැ. මොකද මා විසින් ඉඳුල් කරපු දේ එවන් උත්තමාංග ගුණයන්ගෙන් යුක්ත අයට පිළිගන්වන්න මං කැමති නෑ. ආන් එහෙම කල්පනා කරලා මේ සුචි පරිවාර කියන සිටුවරයා ගුණධර්ම තියෙන ආගන්තුකෙක් ආවොත් ඔහුට දෙන්න අලුත් යහනකුයි අලුත් පුටුවකුයි සකස් කරලා තමන් සැතපෙන තැනින්ම තැන්පත් කළා. මේ කාලකන්ණි කියන දෙව්දුව, කාලකන්ණි කියන්නේ දෙව්දුව, ඒ කියන්නේ විරූල්හක කියන දිව්‍ය රාජයාගේ දුව. කවුද විරූල්හක කියලා කියන්නේ? සතර වරන් දෙවි රජවරුන්ගේ එක දුව. විරූල්හක කියන්නේ සතර වරන් දෙවියන්ගෙන් එක්කෙනෙක්. කාලකන්ණි කියලා කියන්නේ ආන්‍ය විරූල්හක දෙවියන්ගේ දුව. සාමාන්‍යයෙන් මේ අය නාන්න යන්නේ අනවතප්ත විදිහට. ඉතින් ඒ විල් පිළිබඳව විශේෂ විස්තර ධර්මයේ සඳහන් කරලා තියෙනවා. අපි මීට කලින් ධර්ම දේශනාවල් වල ඔය චද්දන්ත විල ගැන,
කුණාල පොකුණ ගැන මන්දාකිණි පොකුණ ගැන කරුණු යම් යම් ප්‍රමාණයන්ගෙන් සාකච්ඡා කරලා තියෙනවා ඔබ අහලා ඇති ඔබට මතක ඇති ඉතින් මේ දෙවිවරු ඔය අනවතප්ත විලට නාන්නේනවා අනවතප්ත විලේ තියෙනවා මේ නාන්න බහින්න තොටුපළවල් ගණනාවක් ලෞතුරා සම්මා සම්බුදුවරු පැන් සැනසෙන තොටුපළ වෙනම තියෙනවා පසේ බුදුරජාණන් වහන්සේලා පැන් සැනසෙන තොටුපළ වෙනම තියෙනවා මහරහතන් වහන්සේලාගේ තොටුපළ වෙනම තියෙනවා ආන් ඒ වගේම පින්නතුනි සදිව්‍ය ලෝකේ දෙවියන්ගේ තොටුපළවල් වෙන වෙනම තියෙනවා දෙව් දූවරුන්ගේ තොටුපළවල් වෙන වෙනම තියෙනවා මෙන්න මේ විරූල්හක දෙවියන්ගේ දුව කාලකන්ණී නැවති දිව්‍යාංගනාව ධෘතරාෂ්ට කියන දිව්‍ය රාජයාගේ දුව ලක්ෂ්මී කියන දිව්‍යාංගනාව එක දවසක් නාන්න ආවා ඔවුන් දෙදෙනාම නාන්න එකටමයි ආවේ එකටම ආවට පස්සේ කාලකන්ණී කියන දියණිය කිය දෙව්දුව කියනවා මම තමයි ඉස්සරල නාන්නේ ලක්ෂ්මී කියනවා නෑ මමයි ඉස්සරල නාන්නේ මමයි මුලින්ම නාන්න සුදුසු කෙනා කියලා මේ විදිහට මේ දෙන්න අතර වාදයක් හිටියා එකම දිව්‍ය ලෝකේ මහරජවරු හතර දෙනාගේ දියණිවරු දෙන්නේ නාන තොටුපළ සම්බන්ධයෙන් මුලින් නාන්නේ කවුද පසුව නාන්නේ කවුද කියන කාරණාව සම්බන්ධයෙන් වාදය ඔවුන් දෙන්න අන්තිමට තීරණය කළා මේ වාදේ ඉවර වෙන්නේ අපි ගිහිල්ලා සතරවරන් දෙවියන්ගෙන් අහමු ඉස්සරලම නාන්න සුදුසු කවුද කියලා ඔවුන් දෙන්න මුලින්ම ගියේ දෙන්නගෙම තාත්තලා ළඟට කාලකන්ණි තමන්ගේ තාත්තා ළඟට ගියා ලක්ෂ්මී තමන්ගේ තාත්තා ළඟට ගියා. ඒ දෙවි රජවරු දෙන්නම තීරණය කළා මේ දෙන්නම මේ දිව්‍ය ලෝකේ එකට රජකම් කරන අපි හතර දෙනාගේ දියණිවරු දෙන්න. මගේ දුව හොඳයි කියලා කියන්නත් මට බැහැ. මේ විදිහට දෙවියෝ දෙන්නම කල්පනා කළා තමන්ගේ දුව හොඳයි කියලා කියන්න. ඒ නිසා ඉදින්න තීරණය කළා අනිත් දිව්‍ය රාජවරු දෙන්න මේ දෙන්න බාර දෙන්න කවුද ඉස්සරලා නාන්න සුදුසු කියලා අහලා ඉන්න කියලා ඒ දෙවිවරු දෙන්න තීරණය කළා අපේ සහෝදර දිව්‍ය රාජවරු දෙන්නගේ දියණිවරු දෙන්න අතර අරගලයක් මේ දෙන්නගෙන් කවුරු මුලින් නැව යුතුයි කියලා අපි සඳහන් කළා අන්න අය අපිත් එක්කම අපේ ඒ නිසා මේ පැනේට විසඳුම අපි හොයන්නේ නැතුව අපි මේ පැනේ බාර දෙමු ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට දෙව් දියණිවරු දෙන්නටම සඳහන් කළා ශක්‍ර දේවේන්ද්‍රයන්ගෙන් මේක විමසලා දැනගමු කියලා දෙන්නම ගියා ශක්‍ර දේවේන්ද්‍රයන් ළඟට කරුණු කාරණා අහපු හම ශක්‍ර දේවේන්ද්‍රයන්ට පැමිණිල්ල ඉදිරිපත් කළා ශක්‍ර දේවිඳු කල්පනා කළා මගේ යටතේ කටයුතු කරන චාතු මහා රාජකීය පාලනය කරන මහා දෙවිවරු හතර දෙනෙකුගේ දේනිවරු දෙන්නෙක් මේ හතර දෙනාගෙන් දෙන්නෙකුගේ දේනිවරු දෙන්නෙක් ඉතින් මම කාගේ පැත්තවත් මට ගන්න බැහැ එහෙමනොත් පක්ෂග්‍රාහී වුණා කියලා තව පිරිසක් හිතයි කොහොමද මම මේක විසඳන්නේ ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ හරියට දෙව්දුවෝ දෙන්නටම කතා කරලා කියනවා මේ පැනේට විසඳුම මම සපයන්නෙත් නැහැ යන්න මනුස්ස ලෝකෙට මනුස්ස ලෝකේ ඉන්නවා සුචි පරිවාර කියලා බ්‍රාහ්මණී ඒ බ්‍රාහ්මණයා ළඟ තියෙනවා නොඉඳුල් යහනක් සහ
ඉඳගන්න ආසනයක්. ඔබ දෙපළම ගිහිල්ලා බ්‍රාහ්මණයට කතා කරන්න. යම් කෙනෙක් බ්‍රාහ්මණය සතුටු කරවලා ඒ යහනේ සැතපෙන්නත් ඒ ආසනයේ වාඩි වෙන්නත් වාසි ලබා ගත්තොත් අන්න ඇය පොකුණේ මුලින්ම නාන්න සුදුසුයි කියලා. මේ කතාව අහලා දෙව්දියනිවරු දෙන්නටම පුදුම සතුටක්. ඒ දෙන්නගෙන් කාලකන්ණී නම් දෙව් නිල් පාට වස්ත්‍ර ඇඳන නිල් පාට සුවඳගත තවරගෙන නිල් පාට ආභරණවලින් සැරසිලා කොම නිල් මැණික් සැරසිලා සුචි පරිවාර බ්‍රාහ්මණයගේ ගෙදර ආවා. මධ්‍යම රාත්‍රියේ බ්‍රාහ්මණය සැතපෙළයි බ්‍රාහ්මණයගේ යහන් ගබඩාවේ දොරටුව ළඟට ගිහිල්ලා මදක් අහසින් ඉන්නවා. යන්තමට පාදය පොළවේ පිහිටවල නැහැ. නමුත් බැලූ බැල්මටම පේන්නේ පොළවේ වගේ. නමුත් මදක් උඩින් ඉන්නේ. උඩින් ඉඳලා නිල්ම නිල්පාට ආලෝකයක් විහිදුවා. පින්නතුනි මේ ආලෝකයත් එක්ක සුචි පරිවාර බ්‍රාහ්මණ අවදි වුණා. අවදි වෙලා දෙව්දුව දිහා බැලුවා. බලලා කතා කරලා අහනවා නිල්ම නිල්පාට ආලෝකයක් විහිදෙන කළුම කළුපාට පෙනුමක් තියෙන. නිල්පාට නිසාමයි තද නිල්පාට නිසයි මෙතන කළුපාට කියලා. ඔබ කාගේ කවුද මොකට ආවද කියලා සඳහන් කරනවා සිටුතුමනි මම තමයි කාලකන්ණී. විරූල්හක දිව්‍යරාජයාගේ දුව. මම ඔබ සමීපයට ආයේ විශේෂ කාරණාවකට. කාරණාව මතක් කළා. මතක් කරලා කරුණු සඳහන් කරාම සිටුතුමා අහනවා ඔබ කොයි වාගේ අයටද කැමති කියලා. මනුස්ස ලෝකේ නැත්නම් මේ ලෝකේ කොයි වාගේ අයට ඔබ කැමතිද කියලා අහුවා. ඒ සඳහන් කරනවා මට චණ්ඩි කියලා කියනවා. මට කාලි කියලා කියනවා. මට කාලකන්ණි කියලා කියනවා. විරූල්ලක දිව්‍යරාජයාගේ දුව කියලත් මට කියනවා. මම කොයි වාගේ අයට කැමතිද කියලා ඔබ මගෙන් අහන්නේ. මම කැමති ගුණ නැති අයට. ගුණ මකු අයට. අනුන්ගේ දොස් දකින්න එකට එක කියන මසරුකම් කරන කපටිකම් කරන අන්සතු දේපල වනසන කළගුණ අමතක කරන අය මට බොහෝම ප්‍රියයි. අනුන් කරන දේට ඉහලින් යමක් කරන්න කටයුතු කරන අන්‍යයන්ගේ දියුණුවට බාධා කරන ඒ වගේම තමයි ඉතාමත්ම ලෝභ සහගත කොයි වගේද සඳහන් කරනවා තනපතක් අගින් ගත්ත තෙල් බිඳුවක්වත් තව කෙනෙකුට දෙන්න කැමැත්තක් නැති තරම් ලෝභ වෙච්ච යම් පුද්ගලෙක් මේ ලෝකේ ජීවත් වෙනවාද එවන් අයට මං ගොඩාක් කැමතියි. තමන්ගේ දීපල වියදම් නොකරන ඉතාම කපටිකමින් අන්සතු දේපල විතරක් වියදම් කරව කරව ජීවත් වෙන එවන් අයට මම බොහෝම කැමතියි. සිටුවරයා කියනවා එහෙනම් ඔබ කැමති එවන් අයටද මේ ලෝකේ? ඇයි කියනවා ඔව් මම එවන් අයට හරි කැමතියි. එතකොට මේ ඇය කාටද පින්නතුනි කැමති කියන්නේ? කෙටියෙන් සඳහන් කළොත් ධර්මයට ද්වේෂ කරන අයට මේ කාලකන්ණී එහෙම නැත්නම් චණ්ඩි බොහොම කැමති කියන එකයි. කාලි බොහොම කැමති එහෙම අයට. නමුත් සිටුවරයා කියනවා මම කැමති නෑ එහෙම අයට. ඇයි කියනවා මම දන්නවා. මම දන්නවා ඔබ එහෙම අයට කැමති නෑ කියලා.
හැබැයි සිටුවරය ඇයට කැමති නෑ කියලා කියනකොට ඇගේ හිතේ ලොකු ගැස්මක් ඇති වුණා. ඇගේ ගතේ වෙව්ලීමක් ඇති වුණා. හේතුව තමයි සිටුවරයගේ යහන තමන්ට ලැබෙන්නේ. තමන්ට ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ තොටුපොළේ මුලින්ම නාන්න තමන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. සිරි දෙව්දුවට තමන් පරාදයි කියන කාරණාව දන්න නිසා. නමුත් ඇය කියනවා උඹේ යහන මට නුදුන්නට, උඹේ පුටුව මට දුදුන්නට, මගේ දිව්‍ය ලෝකෙ මට සැප සම්පත් නැහැ කියලා හිතුවද මීට වඩා උසස් සුව පහසු යානා යහන ආසන ඇති නිසයි මට එහෙම ආසන ඕන කරන් තියෙන. උඹේ ආසන අවශ්‍ය නැහැ. එහෙම කියලා පිටත් වෙලා යනවා. පිටත් කරලා පිටත් වෙලා යනවා වගේම ඇගේ බලාපොරොත්තුවත් සුන් වෙලා හිටියේ. ඇ ගියාට පස්සේ සිරි දෙව්දුව එනවා. රන්වන් වස්ත්‍ර ඇඳගෙන, රන්වන් ආභරණ පැළඳගෙන සිටු මාලිගාවට ඇවිල්ලා බොහොම ලස්සනට රන්වන් ආලෝකයක් විහිදුවලා මහ පොළොවේ මනාව පාද පිහිටවල හිටගත්තා. සිටුවරයා අහනවා ඔබ කවුද? ඇයි සඳහන් කරනවා මට කියන්නේ සිරි දෙව්දුව කියලා. මම ධෘතරාෂ්ට්‍ර දිව්‍ය රාජයාගේ දියණිය. ඔබ කොයි වාගේ අයට කැමතිද? මං කැමති පස්පව් නොකරන අයට. මං කැමති දසාකුසල් නොකරන අයට. මම කැමති දන් දෙන අයට. මම කැමති ගුණ පුරන අයට. මම ආවේ ඔබ ළඟ තියෙන නොයිඳුල් යහනේ එක රැයක් සැතපෙන්න. මට ඒකට ඉඩ දෙන්න කියලා. සිටුවරයා කියනවා බොහොම සතුටුයි. ඔබ වගේ අය පිළිබඳව මට බොහොම සතුටුයි. සිරි දෙව්දුව එන්න. මේ යහනේ සැතපෙන්න. ඇය ඒ ආසනේ වාඩි වෙලා රැයක් සැතපිලා පහුවදා දෙව්දුවට තරංගයකින් තොරවම තොටුපලේ මුලින්ම නාන්න අවස්ථාව හදාගත්තා. මේ ජාතක කතාව සඳහන් කරලා තියෙන්නේ අපිට වෙනත් කාරණාවක් කියන්නේ. අධර්මයට කැමති කෙනා සහ ධර්මයට කැමති කෙනා. දැන් කාලකන්ණි නැත්තම් කාලි අධර්මයටයි කැමති. පස්සේ කාලි කාලි මරණයට පත් වෙලා නිරේ උපත්තිය ලැබුවා. සිරි දෙව්දුව පස්සේ කාලි දෙව්ලොවින් චුත වෙලා මනුලව උපත්තිය ලැබලා අපේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ඉතා ශ්‍රේෂ්ඨ ශ්‍රාවිකාවක් බවට පත් වුණා. ඒ වෙන කවුරුවත් නෙමෙයි උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ. එදා සුචි පරිවාර බ්‍රාහ්මණය වෙලා හිටියේ අපේ මහ බෝසතාණන් වහන්සේ. බෝසතාණන් වහන්සේ ඒ කාලෙත් ධර්මයට කැමති අයට බොහොම ප්‍රියයි, අධර්මවාදීන්ට අකමැති. මේ ජාතක කතා දෙකෙන්ම අපට කියවුනේ අධර්මයට බර වුණා නම්, ධර්මයට දේශී වුණා නම් යම් කෙනෙක් එය ඒකාන්තයෙන් නිරයගාමී වෙලා උපත් කියලා. යමෙක් ධර්මයට බර වුණා නම්, ධර්මකාමී වුණා නම් ඔවුන් ඒකාන්තයෙන් සුගතියෙන් සුගතියට ගමන් කරනවා. ඒ නිසා පිරිහීමේ දොරටු පැහැදිලි කරන තැන ධම්මකාමෝ භවං හෝති, ධම්මදෙස්සී පරාභව, ධර්මයට ප්‍රිය කරන්න, ධර්මයට කැමති කෙනා මේ ලෝකේ දියුණුවෙන් දියුණුවට පත් වෙනවා විතරක් නෙමෙයි සුගතියෙන් සුගතියට ගමන් කරනවා සතර අපායෙන් මගහැරලා. හැබැයි ධම්මදෙස්සී පරාභව, ධර්මදේශී උපුජ්‍යලයා
මෙලවත් පිරිහෙනවා පරලොවත් පිරිහෙනවා නිරයට ගිහිල්ලා බොහෝසේ දුක් විඳිනවා කියන කාරණාව අපට පැහැදිලි කරලා දේශනා කොට වදාළා. ඒ නිසා පින්නතුනි මේ උතුම් බුද්ධාන්තරේ ලැබිලා තියෙන වෙලාවේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතේ ලැබිලා තියෙන වෙලාවේ අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ ධර්මයට පිටුපාන්නේ නැති ධර්මයට ගරු කරන ධර්මයට හිස නමන ධර්මකාමීක් බවට පත් වෙලා සතර අපායන් මග ඇරලා සුගතියෙන් සුගතියට ගමන් කරලා සසර මග කෙරවල කරගන්න වැඩපිළිවෙල සකස් කර ගැනීම සඳහා වහ වහ උත්සුක වෙනවා කියන බලාපොරොත්තු ඇති කරගන්න ඕනේ. ධර්මකාමියා සුගතියට යන බවත් ධර්මදේශියා නිරයට ගිහිල්ලා අති දීර්ඝ කාලයක් අති භයංකාර කටුක දුක් අනුභව කරන බව තේරුම් අරගෙන වහ වහා ධර්මානුකූල ප්‍රතිපත්තියෙන් සැනසෙන්න රත්නත්‍රි ආශිර්වාදයෙන් ඔබට සිත් පහළ වේවා ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කර